ඔන්නේනම් දේශාලයි අපි ඇල්ලට ආවෝ වෙල්කම් ටු ඇල්ල වෙනම සැපක් වෙනම තැනක මේදී ඇල නගරය වල දන්න ඇල නගරය කොච්චර චෙල්ද කියලා කොච්චර සැප නගරයක්ද කියලා ලංකාවේ තියෙන ටුවරිසම්ලා තින් ගත්තාම සැපක් දාන්න යනවා හොඳම තැනක් තමයි ඇල නගරය වැඩකට තියෙන්නේ ඇල්ලෙන් අරක්කු බිය ඒව මෙව ගන්නව නම් ඔයාට මතක් කරන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම අපේ channel එකෙන් ලොකු ගාණක් දීලා ගන්න වෙන්නේ ඒක හින්දා ඔයා පිටින් අරන් යන්න මොකද එහෙ රෙස්ටුරන්ට් විතරමයි තියෙන්නේ ඒක හින්දා ඒ ගැනත් අපි මතක් කරනවා ඉතින් අපි ආවා ඇල්ල දුම්රිය ස්ථානයට ඇවිල්ලා ඔයාලට මේ මැප් එකක් චුට්ටක් පෙන්වන්න හිතුවා එතන වටෙත් පොඩ්ඩක් පෙන්වන්න හිතුවා අතන මෙතන වෙනම ලස්සනයි වමත පැත්තට වෙනම ලස්සන සුන්දර මාරම ලස්සන හෝටල් එකක් තියෙනවා ඉතින් එතෙන්ට ගිහිල්ලා තේ එකක් බීලා කැමරා ටිකක් කාලයන් අමතක කරන්නත් එපා ඉතින් මේ මම ඉන්නේ ස්ටේෂන් එකේ මේ තියෙන්නේ ඇල්ල මේක තමයි ඇල්ල ඉතින් ඇල්ලට ගිහිල්ලා ඊට පස්සේ අපි කෙලින්ම ගියා පාර දිගේ යනකොට අපිට පේන්න තියෙන දුරින් රාවණ ඇල්ල හැමෝම දන්නවා දුර ඉඳන් දැකපු ගමන් ඉතින් රාවණ ඇල්ල මේ වෙනකොට වැහලා 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 වතුර ගොඩාක් පල්ලෙහාට අරගෙන මහින් වෙලා ඉතින් මෙන්න මේ විදිහට ළඟින්ම වට බලා ගන්න පුළුවන් රාවණ ඇල්ල ඉතින් පොඩි වීඩියෝ කැරලා ගත්තා මොකද ඇල්ලට යනකොට රාවණ ඇල්ල අමතක කරන්න බැරි හන්දා ඊට පස්සේ ගියා අපි අරුකු පාලම් බලන්න ඒ කියන්නේ නයින් ආච් එක බලන්න ඉතින් මේ අනගමන් ඉන්නේ හැබැයි ඉතින් යනකොට බොහොම කටුක ගමනක් යන්න තියෙනවා ඔයාලට මතක් කරන්නම් ස්ටේෂන් එකේ නම් ඔයා යනවා නම් රුපියල් 2000ක් ගෙවන්න ඕන ත්‍රිවිල් එකේ යන්න එන්න දෙකටම ඒකනත් මතක් කරනවා හැබැයි ඉතින් ඔයාලට පුළුවන් වාහනේ යනවා නම් වෙනම තැනක් තියෙනවා එතෙන්ට ගිහිල්ලා මේ ෆයිනස් කැලේ මැද්දෙන් ඔයාලට පුළුවන් ආරුක්කු පාලම බලන්න යන්න හැබැයි කෝච්චියක් එන වෙලාවක බලන්න යන්න කියලා අපි කියනවා ඒ වගේ මතක් කරන්න ඕනේ පාරල ඉස්සනවා වැහි දවස් වල යනකොට ගොඩක් පරිස්සමින් යන්න අනිවාර්යයෙන්ම ඔයා යනවා නම් සිද්ධාලේප එකක් හරි සබන් හරි මොනවා හරි කකුලේ ගාගෙන යන්න ඔයාට මම මතක් වෙයි මෙන්න මෙයා ඉන්නවා කූඩැල්ලෝනම් පිරිලා ඉන්නේ ඇල්ලේ නයින් නැච් එක බලන්න යනකොට ඉතින් කූඩැල්ලොන්ට බය අය ගොඩක් පරිස්සමෙන් යන සිද්ධාලේප එකක් වගේ ගාගෙන යන්න අපිත් එහෙම තමයි ගියේ ඉතින් නැත්තම් ලුණු ටිකක් අරගෙන යන්න පොට්ටණියක් වගේ අරගෙන කූඩැල්ලෝනම් ඉන්නවා ඇඬෙන්න පැලෙන්න ඇල්ලේ ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ ඉතින් මෙයාව චුට්ටක් ගන්න හිතුවා මොකද බය අයට මේකත් පෙන්වන්න ඕනේ කියලා මෙන්න පොට් එක ලං වෙනකොටම උඩින් මෙන්න මේ විදිහට තමයි නයනාචක පේන්නේ ආරුක්කු පාලම පේන්නේ ගොඩ දෙනෙක් ඉන්නවා විශේෂයෙන්ම ටුවරිස්සන්ලා නම් ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා මෙතන ට්‍රේන් එකක් එනකම් බලාගෙන අපි ට්‍රේන් එකක් එන වෙලාව අල්ලලම තමයි මෙතෙන්ට ෆ්ලෑන් කරලා ගියේ මොකද දේශාලයු හරියට හරිම දේවල්ට දෙන්න ඕන හින්දා නැත්තම් අපරාධනේ මේ ගියේ ගමන ඉතින් ඔයාලවත් දැනුවත් කරන්න ඕන හින්දා මෙන්න මෙහෙම අපි ආරුක්කු පාලම දිගේ චුට්ටක් ඔයාලට මේ ලස්සන පෙන්වන්න හිතුවා මාරම කූල් පොට් එකක් ඒ වගේම මෙතන උඩ තියෙනවා සුපිරි රෙස්ටුරන්ට් සාමාන්‍යයෙන් මට හිතන විදිහට 20,000 30,000ක් විතර වෙයි රූම් එකක් හැබැයි ඔයාට ට්‍රේන් එකේ යනවා ලයිව් බලන්න පුළුවන් සැපේ චිල් එකේ ඉඳලා ඩ්‍රින්ක් එකකුත් දාලා මේ තියෙන්නේ උමං මාර්ගය ඉතින් මේක නම් ගියායට අමුතු දෙයක් නෙමෙයි ඉතින් අපි ඔන්නෝම හොම ඉතින් කාලේ ගත කරන් ඉන්නකොට එතන තේ බොන්න තැඹිලි බොන්න ඒ වගේම කෑම කන්න වොෂ්රූම්ද මේ සියලු දේ මෙතන තියෙනවා බය වෙන දෙයක් නැහැ ඉතින් එතෙන්ට වෙලා ඕන තරම් කාලයක් වාට ගත කරන්න පුළුවන් ට්‍රේන් එකක් එනකන් තමයි සියලු දෙනාම බලන් ඉන්නේ අපිත් බලන් ඉන්නේ ඒ වෙනුවෙන් ඉතින් චුට්ටක් රේල් පාරත් එක්ක මෙන්න මෙහෙම මම මාර්ගයත් මේ විදිහට වාට පෙන්වන්න හිතුණා ටුවරිසම් නම් වැඩි ඇවිල්ලා හිටියේ නැහැ ලංකාවේ අය තමයි ගොඩක් හිටියේ ඉතින් මෙන්න මේ විදිහට තමයි දුරට පේන්නේ ආරුක්කු පාලම යට හරිය ඉතින් බලන්නකෝ නයින් ආචක හරියට මොවාට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් අපූර්ව තැනක් අපූර්ව නිර්මාණයක් මේක නම් යන්නම ඕනේ තැනක් ඒකින් තමයි අපි කියන්නේ දේශාලව් එක එකතු වෙන්න ඔයාලට යන්න අර උඩින් පේන්නේ මම කිව්වනේ ඔයාලට ඉස්සෙල්ලා හොටෙල්ස් වගේක් තියෙනවා කියලා සුපිරි ඉතින් ඒ හොටෙල්ස් වල ගණන් නම් මම හරියට දන්නේ නැහැ මොකද අපි හිටියේ වෙනම තැනක ඉතින් මෙන්න මේ විදිහට තමයි ආරුක්කු පාලම ළඟට පේන්නේ විශිෂ්ට නිර්මාණයක් ශ්‍රී ලංකාව තුළ පිහිටලා තියෙන ඉතින් මම කිව්වාට තේ බොන්න යන්න කැම කන්න යන්න තැමිලි බොන්න ෆුල් චිල් එකේ කූල් එකේ ඉන්න කියලා ඔය එන්නේ ට්‍රේන් එකේ එනවා මේක කොළඹ පැත්තේ නම් ට්‍රේන් එක ඉතින් විදේශික හැම දෙනාම තමුන්ගේ මොබයිල් ෆෝන්ස් කැමරා ගෝප්‍රෝ මේ සියලු දේම මේ ට්‍රේන් එකට ෆෝකස් කරගෙන ඉන්නවා මොකද බොහොම ආඩම්බරයෙන් ආරුක්කු පාලම මතින් මේ දුම්රිය දිවෙනවා එයා වැඩි හයියෙන් යන්නේ නැහැ ඉතින් රියදුරු මහත්තයා බොහොම හිමින් කෝච්චිය ඩ්‍රයිව් කරගෙන යනවා ආරුක්කු පාලම එක්ක කෝච්චිය සෙට් වුණාම ලස්න පිට රොටියක් කෑවගේ මාරම ලස්සනයි මාර චිකන් එකක් තියෙනවා ඉතින් බලාගෙන ඔය ට්‍රේන් එක යනවා නම් ගොඩක් පරිස්සමින් යන්න වැඩි එළියට පහළට බලන්න කරන්න යන්න එපා ඒ වගේම ඔයාලට මතකයි Facebook
හිටිය. ඉතින් ඒක නම් මතක් කරන. ඉතින් මේක නම් මාරම තැනක් වාට මේ දුම්රිය ගියාට පස්සේ මම පෙන්නන්නම්. වාට මේ ඇතුලෙන් කොහොමද ට්‍රේන් එක කියන්නේ කියලා හිතව. මාරම තැනක් අපූර්ව තැනක් සපක් ගන්නවා නම් යන්න ඕන තැනක් තමයි ඇල්ල කියන්නේ. ඉතින් මෙන්න ට්‍රේන් එක මෙන්න මේ විදිහට බලන්න පුළුවන් දේ ලස්සන බලන්න නම් ඔයා ඇල්ලට යන්නම වෙනවා. ඉතින් ඒක හෙක්ක කියන්නේ බලන්න යන්න වාට මම ඉස්සෙල්ලා කිව්වා ස්ටේෂන් එක ළඟ ඉඳන් යනවා නම් රුපියල් 1000ක් විතර යනවා. එහෙම නැත්නම් වාට වෙනම තැනකට ගිහින් ඉතින් ෆයින් පැල යන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් අඩුයි ගොඩක් අමාරු යන්න විදහස් යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගමන ඔයාලට දෙන්න හිතුවේ දේශන ලයිව් අප්. ඉතින් අහලා නයි නාචක කියන්නේ මුළු ලෝකෙම දන්න තැනක් අනිවාර්යයෙන්ම වා ගිහිල්ලා නැත්නම් එතෙන්ට යන්න. ගියා නම් ඔයාට මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඒ ගැන මතක් වෙයි. ඉතින් මහා වැසි මැද කෝඩැල්ලු කාගෙන බොහොම අපූර්වත් වේ ඔයාලකට ගෙදෙට්ටම ගෙනල්ලා දෙන්න දේශාලාවි අපි ගොඩක් මහන්සි වුණා. ඉදිරියටත් මහන්සි වෙනවා. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද අපි සූදානම් ලංකාවේ තියෙන සොඳුරුම තැන් ඔයාට ගේන්න. ලංකාවේ තියෙන විශේෂම දේවල් ඔයාට ගේන්න. අපේ කාර්ය මණ්ඩලය අපේ ටීම් එක සූදානම්.